බොහෝම නිදහස් සවිදියටහරි කෙලින් තීරණ ගන්නම්. එතු මේ මීන ලග්න හිමියෝ තමුන්ට මොනව ලැබුණත් මේක අනුන්ට දෙදන්ඩ තම පරිහරණය කරන්නේ අනුන්ට දීල තමයි. තමුන්ට ඉතුරුණොත් තමයි පරිහරණය කරන එක ඒගොලන්ි දින්න සුවිශේෂ ලක්ෂණය. මේ ගොල්ලන් තින්න තමන් බැද්දගත්ම දුරුවල්ම දුරල්කාවත්තම ඕනම කෙනෙක්. තදිින් විශසාස කරනු. මේගොල්ලෝ මොනවරදක් තමුන්ට මොන තරම් පාඩුවක් අලාභයක් කරපු කෙනෙක් වනත් මේගොල්ලෝ ඒගොල්ලන්ට සමාව දෙන්ට දෙපාරක්හි තන්නේ. ඒැනේ ඉතින්දී එමීන ලක්න හිමියන්ගේ විශේෂයෙන් තියෙන්නේ ගුරුගේ ගතිගුණ. අයිබෝුවන් තෙරුවන් සරණයි මම ජෝස්වදී අවිශසාවෙල්ලේ සුදත්‍රවන ජයරත්න අවිශසවෙල්ල ගැට හැත්තේ දැම් මේ අවස්ථාවද මම මීන ලග්නය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරන්න යනම් එතකොට මේ මීන ලගන හිමියන්ගේ ලග්නාධිපති ගහය තම ගුරු එත මේ ගුරුට දනු සහ මීන කියන රාසි දෙකම අයිති වෙනවා එතකොට මේ මීන කියන්නේ ගුරුග්‍රහයගේ දිවා බලරාසිය. එකම ගහයට රාසි දෙගත් තියෙනකොට දවල්ට එක බලවත් ර එකදි බලෝ. එක රාත්‍රිය උපදක් වුණහම බලවත් අවස්ථාතියනවා දවල්ද උපතක් වනාාම බලවත් අවස්ථාතිය මේ මීන ලග්නහිමියන්ට ගුරු බලවත්වෙන්නේ දවල් උපත් උපරණයට තමයි. බැරිලායි රාත්‍රිය උපන් මීන ලග්නහිමියන්ට මෙච්චර්ම එම ලොකු බලවත්කමක් නෑ. මීන ලගන්න හිමියන්ට ඉන්න තවත් වැදගත්ම බලවත්ම ගහයා තමයි කුජ. තුර මේ කුජ යෝගකාරක ගහය. යම් මීන ලගන හිමියක්ගේ කේන්දරයේ කොළොස්වෙන්නේ කුජ ඉන්නවා කියන්නේ කුජ ගහය උච්චයි. එතකොටට එක ඉතාමත්ම යහපත් හොඳ ග්‍රහ පිහිටීමක් එතකොට එවැනි මීනලග්න හිමියන්ට සාමාන්‍යින් සල්ලිහෙම හොයාගෙන අන්ඩ ඔන්න. සල්ලේ නො එය හොයාගෙන. එච්චර බලවත් ගහ පිහිටීමත් තමා ඒ කුජග්‍රහය මීන ලග්නකීන්ද්‍රයක එකුලොස්සැන්නේ පිහිටියාව. එතු මේ මීන ලග්න කියන්නේ උබය රාසිිය, ආපෝරාසියක් ස්ත්‍රීරාසියක්. එතු මේ උබේ රාසියක් කිවිය මම එකත් පැහැල්ලි කරන චර තිර උබය කියලා රාසි තුුණකට මේ ලග්න දුල්හා කඩලදී නවා. එතකොටට මිතුනකණඥා දනු මීන කියන රාසි හතර උබේ රාසි. එතකොට එවගේම තමා මේ ආපෝතේජෝවායු කියලත් රාසිඔල්ට කඩලා තියෙනවා. එතකොට මේ ආපූරාසික් යනෙ ජල රාසියක් කිය එක එතකොට මේ විසේය තන් දි පැහැදිි කරන්න ඕන හැම කෙනාගෙම දැන ගැනීමට මේ ජල රාසියක් තමයි අපි විශේෂයෙන් ලිං කැපීම සඳහා සුබ මූර්ත ලබාදීමේදී ජලරාසියක් උදාවෙලා තියෙන අවස්ථාව තමයි අපි යොදා ගන්නේකට හේතුව ජලරාසියක ජලග්‍රහයකින් අවස්ථාවක අනිවාරයෙන්ම ලිඳක් කපන සුබ මූර්තය ලබා දුන්නහම ඒ ලිඳී වතුර ඉතා පහසුවෙන් ලැබෙන වැඩි අට කපණ්ඩො මීරි ජලය ලැබෙනො එක තමයියේ ආපෝ ජලරාසික තින. විශේ සත්ය. අනිත් එක තමා මේ ස්ත්‍රීරාසියක් මීන කියන ස්ත්‍රීරාසියක් මොකද මේස උසම්බ මිතුුණන කටක සිංහ කන්නය තුළ උච්චි දන්නුම කරකුඹ මීන කියන රාසිී එකක් කැර එකක් මේසෂභ ස්ත්‍රීවගේ එකක් කර එකක් ස්ත්‍රීපුරස වසයෙන් බේදනඉති මීන රාශය දොලොස්ස නි රාසිය නිසා මේ අනිවාරයෙන්ම ස්ත්‍රීරාසියක් බවට පත්වෙනවා. එතකොටට මීන රාසියේද සිකුරු ගහය උච්ච වෙනවා හොඳ මත දෙැන සිකුරුගේ උච්චරසය තමයි මීන රාසිය. මීනයේද නීචවෙනවා බුදධග්‍රාය. ඇතකොට යම් මීන ලගන හිමියකුගේ කේන්දරේ ලග්නෙම බුද්හෙම ඉන්නවනම් ඒ ගහය නීචයි. බුදධ නීචයි. ඉතින් ඒගොල්ලන්ගේ සමහරවිට බුද නීච වනාම ලග්නේ ඉතින් අධ්‍යාපන කටයුතුහොලෑම පාතිම අධ්‍යාපනය යම් යම් පසුබෑම් අඩපණබීම් ඇතිවෙන්ඩ පුළුවන් ඉගෙන ගන්න කාලෙත් කෙනාට දස අතුරු දසා නීච වෙච්චගහයකි බුදගෙ ැබුණනම් යම් යම් අඩුපාඩු කං දුරුවලතා ඇතිවෙඩ තියෙන ඉඩ වැඩි. ඒවාගම තමා මීනී දිසිකු උච්ච වඋනාම යම් කෙනෙක්ට තමුුණ ජීවිතේ විශේසයෙන් අවුරුදු ස්ස වගේ අ ඉගෙනගැ වසන් එනකොට වගේ සිකුරුගේ දසාවක් අතුරු දසාවක් ලැබුවනම්. ඉතුරු අවුදු විස්සම සිකුරුටායි දසාවක් කෙන්නේ ඉතින් ඒ සිකුරු ගහය උච්ච වෙලා ඉන්නකොට තමුන්ගේ ජීවිතේ මේ ලෞකික ජීවිතේ ඉතාමත්ම යහපත් විශේසය හොඳ විවාහයක් කරගන යහපත් රැකී රක්ෂා කරගෙන හොඳ යානවාහ නැරගන නිවාසගේ දුර. ගේ දවල් ලබාගෙන හපත් ජවිතයක් ගත කරඩ මේ සිකුරු උච්චවෙච්චාම ැන ීන රාසි ගත වෙච්චාම ඒවැනි කෙනෙකුටට ලබාගණඩ පුළුවන් තත්ත්යක් තමයි සිකුරුගේ උච්චවම්. එතකොටට මෙම මීන ලගන හිමියන්ගේ ගතතිල් අක්සණ හැටියට බලවනං ගොඩක් තියෙනොමක කියඩ මේගොල්ලු මීන ලග්න හිමියෝ අනිවාරයෙන් අනුන්ග එකන කාවට ඔව් රැවටන මීන ලගනහිමියන් ඉතින ලොක්කුම දුරුවල තම අනුන්ට රැවටෙනෙක්. මේක මම පුද්ගලි ගවදන්න ඇතිනවා ඇත්තටම මීනලග්න හිමියන් පොඩ්ඩක් ඇත්තං කාටහරි වචන අදයක් හොඳට ඉන්නා වෙලා කතා බා කරන්න ඇඒගොල්ලන්ට අහුවෙලා තමුන්ගේ හදවත වනත් ගලෝල අතට දෙන ජත්ති ධාතිඇත්තම මේ මීන ලගන හිමියන් මේ ගොල්ලඟ තියන් තවත් දුරල තාවයත් තමයි මේ මීන ලගනහිමියෝ තමුන්ගේ තින අදහස් වෙනස් කරනෝ නිතරම මාාව කරනෝ. ඉතින් ඒක තමුන්ට යහපතක් වෙන්න අයහපතක් තමයි මේ තත්වේදි වෙන්න ඉති මීන ලගනහිමියෝ මේව දැන් අපි මෙහම කිව්වාය කියලා ඔබට ඔබ මේන ලගන හිමියක් නම් ඔබට මේම වෙනස් කරගණන්නඩ බෑමකද ඔබ මේ සංසාරය හදාගෙනපු ගති පුරුදු තමයි මේ දැන් ගෙවන්නේ ඔබට මේ ගහයන්ගෙන්. ඔබ මේ කේන්දර බලන්ඩ නොදන්නවා වනාට ඔබට මේ අපි කියලා දෙන්නේ ඔබ සංසාරය කරගනාපු දේවල් ඔබ නොදන්න දේවල් අපි මේ පහදලා දෙන්නේ ඉතින් ඔබට මේ වෙනස් කරන්න අමාරුවයි නමුත් ඔබට වෙනස් කරන්න පුළුවන් ඊී ලඟාත්ය අපි මේ කියෙන් දේවල් වෙනස් කරගණඩ පුළුවන් ඊළඟාත්ය ඔබ හරියට සාවධානෝ දැන් ජේසය ය මගේ වීඩියෝ උකොෝම් වගේ බලන්න කෙනෙක් නම් අනිවාරයෙන් කොහොමද ඊළඟාත්නය වෙනස්කරගන්න කියලා මම හැමකම් වගේ මං කියලා දෙනවා. මේ මීන ලක්න හිමියන්ගි තියෙන තවත් එයක් මේ කොලනික පොඩි ළමයි වගේ ලාමක ගති ගුණ තියෙන හැම වෙලේම කියන දේන මේ කරන්නේ අනුන්ට අහුවෙනවා මේ වගේ ටියක් තරමක කුඩා ළමේක්ගි වගේ ලඳ බොලොද වැඩතමයි තියෙන්. මේකොළන්ගේ අතපය එහෙම වුණිය සාමාන්‍යෙන් පොඩි ළමයිගි වගේ තමා ඒ ගතියක් තමයි තියෙන්. මේකොලො එචර උසයන්නේ නෑ මිටි තර බාරු සිරු ලක්තමයිදන මොකද ගරුගේ ගතතිය ගුරුණේ ලක්නාාධීිපති ඇතවට මේ ගුරූැන තියක් කර තෙල්ලදික ගහයක වගේ මේගොල්ලො පොඩ්ඩක් ඇත්තං ැක මහත මහත් එෙන්ඩ බලනව ගුරු ගතියන ගතිය ඒ න ගුරුගේ බලදුගලතාවේ මත් තමයි මේක වෙන්නේ. මේගොල්න්ගේ උරෙසිස් පාටුයි උකුල් ප්‍රදේශය පලල්. ඒ තමයි ඒගොලන්ඟ තියෙන විශේසයෙන් අඳුරගන්න පුළුවන් ලක්ෂනය. ඇ ඉතාම තිවුණු ඇස් පැෙනීමක් තියෙනවා හොඳින් බබලන ඇස් දෙකක් නමයි මේගොල්ලන්ට පිහිටන්නේ. එතකොටට ගොරු ගොඩක් බලවත් අයගේ ඇස් ටිකක් ලොකුයි. ලොකුවෙලා එකන්න පොඩක් දිදුලනවගේ ඇස් දෙගක් තමයි ඒගොල්ලන්ට පිහිටන්නේ. ගොඩක් මේ මීන ලගන හිමියන්ට මැඩිබයසෙන් පස්සේ. තමුන්ගේ ශරීරයේ ටික් ගොඩත් අරබාරුවෙන ගතියක් ගන්නවා. ඒක තමයි මේ ගොලඟි දෙන විසේ සත්තිය. විසේසයෙන් ගුරුත් බැරිලාහරි දුරුවල වෙලා වගේ හෙම ඉන්නවනම්. ඒක එච්චරම එකන්නේ යහපත් නෑ මොක ගොඩාක්මශරීරයේ කිසිම හැඩයක් නැති ඒවගේ තත්ත්වයක් පත්වෙනවා. මේ ගුරු ගයන්න ඉතාමත්ම බුද්ධිමත්ම ගහයික්. එතකොට මේ මීන ලග්න හිමිියෝ එගුලන්ගේ කේන්ද්‍රය ගුරු බලවත්න ටිකක්ැන ත බහුස්ෘත කිය ඒවගේ ගතයක්ත් තියන ඕන දෙයක් කැනෙ සැනකින් මටහාගෙන ඕනම අපහසු අවස්ථාවට මූුණදී ලේ ප්‍රශ්න විශඳන්ඩ අනුන්ට උපදෙස් දෙන්ඩ ලොකු හැකියාවත් තියන අය තමා මේ මීන ලගන හිමියෝ. මේකොළු සංගීතයට බොහෝම ලැද්දී අය ඇ ඒවගේම මේගොල්ගේ චරිතය කෙලෙසගණඩ මො ැ යම් යම් ලාභ ප්‍රෝජන ඒවා ගැන බල්ලා මේගොල්ලෝ කිසිීම අවස්ථාවක තමුන්ගේ අර. ආත්මය පවල දෙනයි නෙමේ. ඒ ඒක තමයි විගොල්ලංග ති විශේෂ ගති ලක්ෂණය ඉතාමයි චරිතවත් බවට තමයි ගොඩාක්ම කැමති. ඒවාගේ තම ගොල්ලගති තවත් සවිශේෂ ගතියත් තමයි නිතරම උනුවෙන හිතක් තියන්නේ. අනුන්ගෙනුවක් බොහෝම කාරුණික හදුවතක් තියෙන උනුවෙන හිතක් තියෙන අඇතමා මේ මීන ලග්න හිමිය. මීන ලග මියන්තින් තවත් විශුවිෂ්‍ය ගතිවතම නැවගිල්න්නත් බෑංචුන් වගේ හැම එලේම මොන ප්‍රශ්න කරදරවත් හරි විනෝධෙන් තමයි කාලෙ ගත කරන්න බලන්න. ඉවගේම තමා මේගොල්ලො ඔන්ගේ තිය තවත් එක් සුවිසේ සතාවයක් තමයි නිතරම හරි තීරණය ගන්න. කෙලින් තීරණ ගන්නවා. තැනයි වැනි වැනි නෑ බොහෝම නිදහස් විදියට හරි කෙලින් තීරණ ගන්නම්. ඒවකම තම මේ ගුරුගෙ තියන සුවිශෙස්ස ගතියක් තමයි ඒක මේ මීන ලග්නහිමියන්ට ආරෝපනය වෙලාදින මේගොල්ලො මේ ලෝකෝත්තර දේට තමයි කැමති. එකයන්නේ ලෝකෝත්‍ර කියන්නේ අපි බලන්නේ ඒගොල්ලෝැන මීන ලගන හිමිය නිතරම් බලන්නේ තමුන්ගේ ඉදිරිාත්නයන් කොහමද. නිවන්දාකින්නේ කොහොම දීළඟ ාත්යේ දිවී ආත්මයක් ලබාගන්න ඒ වගේ ලොකුගැනෙ ඉලක්ක තියෙනවා මේ ගැ සිල්ලර වැඩනෑ අද මොනෝහරි හොවෙල්ලා අද කා ලබීලා අද ඇවිනෝද වෙලා එහෙම එකක්න මෙයා නිතරම පිනට දහමට බොහොමට ලැද බොහෝම ලෝකෝතර දියුණුවට තමයි ආසා.ඒවගේමතා මේ ගොලන්ගේ අර ලෞකික දියුණේ බොහොම හිමි එචරම ලකුවට හිතන්නේ ලෝකෝතර දියුණ තම මේ බලන්න එතුොට මේකුල්ලගි තියන් තවත් කැපී පෙනෙනම වෙනස් ගතිය තමයිැන එක්ක අවස්ථාවකදී කර්තාව ය කටයුතු කීපයක් එකවර කරන්න පුළුවන් හැකියාවක් මේ මීන ලග්නෙහි මියන්ට දයනවා. ඒක සුවිශේෂය හැකියාවක් හැටියට තමයි පෙන්ලදෙන්ට වෙන්න. දැන් අනිත් විසේසිෙන් ඔය චරලක්න්න ඔල විසිුවය කට්ටකම් අකර වගේ ඒ වගේ එගුල්ලු නිතර්ම රැස්කරගණඩ තමයි කැමති. නිතර්ම රැස්කරගෙන අල්ලගන බදාගෙන හෙම තියාගන්නතම කැමති. නමුත් මේ මීන ලක්න හිමියෝ කිසිම අවස්ථාවක රැස්කරගන්ඩ කැමතිනෑ. නිතරම් බලන්නේ රැස්කරගත්ත දේ ඒයඇතමුන්ගේ අවශ්‍යාවට කිිෂ්ටකරගත්තා එක්කො පිනද්ධම කරනුන හෙමර නැත්තන් ඒ තමුන්ගෙන්වඩ වනු යුතුකං වගකීම්. ජාතීත මිත්‍රාදී දරුවන්ට ඉතාම හොඳින් සලකන එක තමා එගොල් අලඟ තියෙන වෙනසේක තම. ඒවාගේම තමා තමුන්ට ලැබෙනදේ නිතරම අනුන් අතර බෙදා හදාගණ්ඩ බොහෝම පියතාවයක් දක්වනවා. ඒක බොහොමෙන හොඳ උදාර ගතියක් මීන ලගන හිමියන්ට තියෙන. ඒවාගේම තම තවත් සුවිශේෂ දෙයක් කරන්නට ීන කියන්නේ මීන ලග්නය නෙමෙයි මීන රාසී. ීන රාසියේ බුද්ධ ඉඳල්ලා මොකද මේ මීන රාශය කියන්නේ ගලාගෙන යන ජලයට කාර්ක විච්ච රාසියක් මේක හොඳර දැනගන්න ම සාමාන්‍යෙන් ගොඩක් කන්දරොල් මන් දැකල් නෑ විීඩියෝලේම කවරුපත් පහදල දෙනවා මේක වැදගත්තන්ද මම කියලා දෙන්නේ මීන රාසිය කියන්නේ ගලාගෙන යන ජලයට කාර්ක විච්ච රාසියක් එතකොටට මේකේ බුද් නීචයිනවා කිය කිව්වා බුදත් ීච වෙලා යම් කෙනෙග කේන්දරේ සාමාර්ට අපි මෙමති සිංහ ලග්න හිමියෙක් ගත්තොත් අට වැන්නට වැටන්නේ මීන රාසය. එතකොටට ඒදී සඳූත් බුදත් එක් කළ යෝග වෙලා හෙම හිටියෝත් නිසැක වසේම. ඒ මේ කියැන මීන ලක්න හිමියක් ගැන නෙමෙයි සිංහ ලක්න හිමියෙක් ගැන. මොකද මීන රාසියේ සඳුත්තින් දලා බුදත් නීච වෙලා ඉන්නවා ගැන අනිමාරයෙන්ම ොක ලාගෙන යන ජලය ම මේ ගලාගෙන යන ජලය ගැ කියන්නේ අනිවාරයේ ඒ පුද්ගලයාට ජලයෙන් ගලාගෙන යන ජලයේ එක වැවක ජලයෙන් හෙම නෙමයි ගගක ජලයේ මූද ජලයනුත් ගංගක ජලයෙන් ඉතාම දැඩි අනතුරක් වඩ පුළුව හොඳට මතරතියාගන්න අන්නේ දේ මම එකයි පැහැදිලි කරලා දුන්න එතුර මේ මීන ලගන හිමියෝ තමුන්ට මොනව ලැබුණත් මේ අනුන්ට දෙන්ඩ තම පරිහරණය කරන්නේ අනුන්ට දීල තමයි තමුන්ට ඉතුරුණොත් තමයි පරිහරණය කරන එක ඒගොලඟි තින්නන සුවිශේෂ ලක්ෂණයක්. මේ ගොල්ලංගි තින්න තමත් බැද්ධගත්ම දුරුවල්ම දුරුවල්තා අඇත්තම ඕනෙම කෙනෙක්තා තදී විශසාස කරනවා. විශ්ශාස කරන්නවා කියන්න මේගොල්ලො බලන්නේ හැම කෙනම තමු වගේ කියලා. එහෙම බලන්ග ගිහි විශේෂ ර්ථික පාඩු. ඇති කරගන්නා අයත් ඕන තරන් ඉන්නවා. ඉතින් මීන ලග්න හිමියන්ගේ තියෙන ගොඩාක්ම දුර්ුවෝල දාාව ඇත්තමා පුද්ගලයෝැන විශ්වාස කිරීම. මේගොල්ලෝ මොන්න වරදක් තමුන්ට මොන තරම් පාඩුවක් අලාභයක් කරපු කෙනෙක් වනත්. මේගොල්ලෝ ඒ ගොල්ලන්ට සමාව දෙෙන්ට දෙපාරක් හිතන්නේ. ඒැ ඉතින්ද මීන ලග්න හිමියන්ගේ විශේසයෙන් තියෙන්නේ ගුරුගේ ගතිගුණ. ුරුගේ ලක්ෂණ තමයි තියන්නේ ඉතින් ඒ ගුරුගෙ තිය ගුරු කියන්නේ අනිවායෙන්ම ගහ මන්්ඩලෙඉන්න ඉතාමත්නශේෂ්ට ගහයික් හැටියර් තමයි සලකන්නේ. ඉති ගුරුගේ ගති ලක්ෂණ තමයි ඒ මොකදයා හැම අතින්ම අනුන්ට ගුරු හරුකන් දෙනවා උපදෙස් දෙනවා මෙයා හිතන්නේ මේ සමාවදීල මෙව හදාගණ්ඩ පුළුවන් කියලා. එතකොට මේ මීන ලග්න හිමියක් දෙනවා සවි සේෂ. ගුණයක් තමයි සතුරකුට උනත් මෛත්‍රී කරනවා. දෝහිකම් කරන්න තමුගෙ තියන දේ උනත්දීලා කිසිම හංකාරකමක් උඩගුකමක් නැතුව ඒගොල්ලන්ට මෛත්‍රී කරනවා. පොළුවන්තරන් සමාවදීලා ඒගොල්ලන්ගේ එක්ක ආපහු යාළුවෙන්ට තමයි මෙයාගෙ යෙන එකම බලපොරතු. තවත් තියෙන විශේෂත්ම දෙයක් තමයි මීනලක්න හිමියන්ට ඕනෙම දෙයක් ඉතාමත්ම කෙනෙක්. විශ්වාස කියන්න පුළුව මේගොලො ඒ රහස් ැකීමට අරිම විශ්වාසන්තයි. ඉතාම හොඳින් ඔය ඒැ විශ්වාසය ආරක්තාගන්නවා. තමුන් ස සතුට වෙන්නේ වෙන කෙනෙකට යහපතක් උදව්වක් උපකාරයයක් කරලා දම හෙව නැතු දැන්. බොහෝ අයවලුන්ින්වා තමුන්ට ලාභයක් ලැබුණු වෙලාවට තමයි. තමුන් සතුට වෙන්න විනෝද වෙන්නේ උඩ මේ ගැන හැමවෙලේම උදම්මනන්නේම. නමුත් මීන ලග්න හිමියෝ. අනිමාරයෙන්ම අනුන්ට උදව් අකුපකාරයක් කරලා පරිතයාගයක් කරලා තමයි මේගොල්ලො නිතරම සතුටු වෙන්නේ ඒගොලන්ගේ ආත්මතු්‍රියය ලබාගන්න. මේ මීනලගන හිමියන්ට ගෑනුදරූ තර්මක් වැඩී මේගොලු ඉතාම දරුවන්ට තරීම කැමති අය. ඒවගේ තමයි මේගොල්ලන්ට සුදුසු රැකයා වසයෙන් බැලුවොත් එෙම ගොඩාක්ම මින්න ලගන්නන හිමියන්ට ගැලපෙන් රැකයා තමා ජලය ආස්ත්‍රීත කර්මාන්ත වලින් තමයි මේ ගොල්ලන්ට ලොකූ දියුණුවක් ලැබෙන්.විතුර ජලය ආස්ත්‍රිත කර්මාන්ත කිවූ හම මාළුවැැල්ලීමත් ජලය ආස්ත්‍රිත කර්මාන්තයක් එතනින් ගිහාම බීම වර්ග අලවිය එතනින් ගිහාම නැවූල ගමනා ගමන කටයුතු තවඔය රසානික දව්‍ය අලවිය ඒ සුවද විලවුන් අලවිය ඒවගේ දේවල් ඒ ජලයයාාස්ත්‍රීත කර්මාන්ත හැඩියට තමයි පෙන්ල දෙන්න පුළුවන්. ඒවාගේ තමා මේකුලන් තවත් ගැලපෙනම ඔහොද එකැනේ මෙහෙම ගැලපෙනවකි වට අනිත් ගහයුත් බලවත් වෙලා ඉන්ඩෝනේ යතුර සංගීතය ලේකන කලාව එක ඉතාමත්ම ඉහලයි කලා කටයුතු ගීත ගායනය ඒවාට ඉතින් සිකුරු බලවත්වෙලා ඉන්න නම් මීන ගනේ අර මං අර මුලින්ම කිව්වාගේ මීන ලග්න හිමියන්ගේ කේ ලග්නෙම අංක එකේම සිකුරු ඉන්නව නං ඉතාමත්ම ඉහලයි ඒකුල්ලන්ට ඒ රැකියාවේ කටයුතු දියුණු කරගන්න පුළුවන්. අනිත්ක තමයි මං ගොඩක් බලපු කැ විශේසිෙන්ව රූපාලාවනය කටයුතුව බ බියටි සැලුන්වල දිලඉන්න කට්ටියගේ ගොඩක් කට්ටියකගේ සිකුරුවම බලවත් මීන ලග්න හිමියන්ට ගොඩක් ඒක සාර්ථක වෙනවා. ගොල්ලො තෝරගත්තොත් ඒවගේ පුංචි කාලෙම මේ දරුවන්ගේ කේන්ද්‍ර බලලා එකෝ කොයි වෘර්තයුන්ටට සුදුසු කියලා තෝරගත්තොත් ඇත්තරම ඒගොලන්ට හොඳ පාරක ගමන් කරන්න පුළුවන්. එතෝට තව මේ ගොලන්ට ගැලපින් රැකියාවත්වම කාන්තාවන් සම්බන්ධ කඩයුතුලින් ලොකු දියුණුවක් ලබන්ඩ පුළුවන්. ඒ කියන කාන්තාවන් සම්බන්ධ කියන විශේෂයෙන් ඔය ඇඟලුම් ශේත්‍රය එතනි ගයාම ඔය මං ඉස්සලකි වගේ රූපාලාවන්ඥ හොඳ විලවුන් වර්ග ඇඳුම් පැළඳුම් අලවිය. ඒවගේ සේස්ත්‍රෝලින් මේ මීන ලග්නහිමියන්ට ලොකු දියුණුවක් ලබාගන්ඩ පුළුවන්. එතොට වෛද වෛද්‍ය කාරිමන් ලෙසා හෙද කාරිමණ්ලිටත් මොකොද මේ ගොල්ලොන් නිතරමා අනුම් වෙනුවෙන් හිත වුණුවෙන අනුන් වෙනුවෙන්ම කැප කරන පිරිසක් නතින් ඔයෝ ෛද්‍ය කාර්ය මණ්ඩ ලෙසා වෛද්‍යවරු ඉතරම බොහම කාරුණික හැදුවවත්තියෙන ොහොම ගුණයාහපත් ඒ ගති ගුණ තියෙන අය ඉතින් ඒ ල මීන ලග්නෙ හිමියෝ විසේසයෙන්ම අනිකුත් ගහයන්ගේ බල දුබලතාවේ මත ඒ වෘතින් තෝරාගත්තුත් ඒගොල්ලන්ගේ බොහොම කියල දියුණුවක් ලබන්ඩ පුළුවන්. ඒ ඒවගේම තමා ගුරූෘතිය ඉතාමත්ම ඉහලයි මේ මීන ලග්න හිමියන්ට මකද ගුරුට කාරක වෙච්ච ල ලග්නාධපති ගුරු. මේ ගොල්ලො ගුරෘතියට එතන ගහම කතිකා්චාර්ය ගණකාධිකාරී ඒවගේ ඌර්තීන් නොලට ඉතාමක්ම යහපත්. අනිත් මීන ලගන හිමියන්ට ගැලබෙන ඉතා බලවත්ම ඉතාම යහපත්ම රැකියාව තමා නීතිශේත්‍රය මේ නීතිවෘතිය ගැන වචනයක් කියනව නම් මේ නීති ශේස්ත්‍රයට කාර්කවෙන ග්‍රහ ඇතම ගුරු මෙතවට මේ ගුරූ අනිවාරයම්ම මීන ලග්නී ලග්නාාධිපති. එතොට මේ ගුරු බලවත් අය ඉතාමත්ම පහසුවේ ඉතාමත්ම දක්ෂ විදියට ඒ නීති විභාගොලින් සමත් වෙලා ඒ නීතිශේස්ත්‍රයේ බොහෝම ඉහළ තනතුරුවලට යන්ඩ ඉතා පහසුවෙන් ඇන්ඩ පුළුවන් පිරිසත් තමයි ගුරු බලවත් මීන ලග්න හිමිය. එතකොට්ට දැ ම ච්චල්ල කියල දුන්න මීන ලග්න හිමිය ය ගුරු බලවත් අයි ඉතින් මේ ගුරු දුබල වෙච්චාම් මොකද වෙන්නේ කියලා මන් දැන් ඔබට මේ අවස්ථාවද යම් පැහැදිලි කිරීමක් කරලා දෙන්න. එතුර මේ ගුරු දුබල් වෙච්චාම මෙවැනි අය අනිවාරින් ඔය සල්ලාල වැඩ කටුතුල්ට බොහෝම කැනෙ නැගුරුවෙනවා. එකකඇන්නේ කවුරුවල් රවට්ටල්ලා මොනහරි කරලාවෙරලා අපටි වැඩ කරන කට්ටිය තමා විසේසෙන්ම ගුරු දුරුවල මීන ලග්න හිමියෝ. ඒකයන්නේ ගුරු දුරුවල වෙනවා බොහෝ දුරට ගුරු නීච වුණත් දුරුවල් වෙනවා. එතනින් ගිහාම මාර්ක ගහයන්ට සම්බන්ධ වෙච්චාම බාධක ගහයන්ට සම්බන්ධ වෙච්චාම එතනින්ගිහාම මාරක බාධක හෝ දුරුවල හයාට දොල්හවෙනි ගහවලට සබන්ධ ගායග දුෘෂ්ටියවලට ලක් වෙච්චාම ගරු දරුවල් වෙනවා ඉතින් විශේසයෙන් ගුරු නීචයනවා මීන ලගනකේන්ද්‍රයේ ඉකොලොස්වෙන්නදී. එතකොටට ගුරු ඇත්තර්මම නීචවුණොත් එම තවත් ඉතින් පාපග්‍රහයු සම්බන්ධීන් ඒවට සම්බන්ධ වනුත් ඉතාමත්ම පහත් ගතිගුණ තමයි ඒවගෑයට ඇතිවෙන්. එතකොටට මේ ගුරු දුරුවල් වෙච්චායි ඉතාමත්ම අක්කාරුන්කයි කිසිම හිත්පිත් නැති කියන්න අනඒවා ගයට. ම කිසිම අවත්තාවක අනුන්ගැ නර්මම් මුලින් කිවන ඉන ලක්න්න හිමියෝ මේමයි බොහම කරුණාවන්තයි අනු ගැන හිතනවත් යාගසීලී හැමදේම අනුන්ට දෙන්න බලන්නේ රැස්කර ගණ්ඩ බලන්න මෙහමම කිීවන්. නමුත් මේකේ අනි පැත්ත තමයි ගුර විසේසේ ගුරු දුරුවල්. ඒගොලු නිතරම් බලන්නේ තමුන්ට රැස්කරගණ්ඩ අනුන්ට වෛර කරන්න ඉරිසියා කරන්න කෝද කරන්න මේ හැම දෙයක්ම කරන්නේ ඒ ගුරු දර්ුවල වෙච්ච. ඒතම එතකොට මේගොල්ලුබකුල්න්ගේ කේන්දුරල බ යම් හයකින් සඳු දුරුලෙලා දැකේන්දරය දෙවන්න එහෙම දුරුවල වනොත් අනිවාරයෙන්ම මේගුල්ලන් මත් පිසේසිෙන් පිරිමිය අය මත් තැනට ඉතාමත්ම ගිජුවන. හේතුව මොක දර් මම් මුලින් කිව්ව මින ලග්නය මින රාසිය කියන ජල රාසියක් කියලා. ඉතින් ඒ රාසියත් දුර්ුවල වෙච්චාම. අනිවාරය මේ ගොල්ලු දැඩි ලෙස මත් පැනට ඇබ්බැහි වෙච්ච, මක් පැනට ලොල්වෙච්ච පිරිසක් කැටියර් තමයි හඳුන්ලදෙන්ට පුල්ුව. එතකොටට මේ මීන රාසියට සරීරයේ අයිති වෙන කොටස තමා පාදල වල්ලු කරතියෙන වලලු කරෙන් පහළ කොටස අනිවාරයෙන්ම මීන රාසියට තමා අයිතිවෙන්න. යම් කෙනෙක්ගේ කේන්දරේක මීන රාසිය දුරුවලයි කියන්නේ එතනින් ගිහාම එතකොට යාගේ පාදොල්ට එකන වල්ලුකරින් පහල කොටසට යම් කරදරයක් බාධාවක් පොත මොකද මීන රාසියට යම් කිසි මමාරක බාධක ග්‍රහයක් එකන. ආකර්ශණයක් ලැබිලා ඒකට රාහු කුජ වගේ පාප ග්‍රහය එහෙම කුජනම් ප්‍රාප ගහෙක්න මේ මීන රාසියට රාහු වගේ ගහයක්වියදිලා තවත් වගේ. අසුභ අයපත් ගහයෙක්ගේ දුෂ්ටියක් එතනින් ගයාාම සම්බන්ධීමක් ලැබුණන බොහෝ විට මේගොල්ලන්ගේ පාද වෙන්කරන්ඩ බැරිත් නෑ. යම් විදියකින් අ කුජ යෝගකාර්ග ගහකිව්වන කුජත් දුරුවල වෙලා කුජත් මොනහරි වෙලා නීච වෙලා මොනොහරි වෙලා අයහපත් තත්තයෙන් හිටියෝ අනිවාරයෙන්ම මෙයාගේ පාද වෙන්කරන්ඩ තරං ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්ඩ නත් පුළුව. ඒ හෙමවෙන්නේ වල්ලුකරෙන් පහළ කොට සෞන්දර මතව්‍රතියාගන්න ගොයගැනෙ. මීන රාසට අයිති පාදේකබලලුකරෙන් පහල යටටිපල්ල ඇගිලි ඒ වගේ ප්‍රදේශ තමා අයිතිවෙන්නේ ඒ වගේිම තමා විසේස මේ හර්දය රෝග ඇතිවෙන්ඩ හේතුවත් තමා විසේසේ මීන ලගන හිමියන්ගේ කේන්දරේ ගුරු දුර්වල වෙච්චාම්. එතකොටට මේ එච්චර හපත් අත්්‍යයක්න මේ කෘෂ්ට රෝග හැදෙන්ඩ පුළුවන්. එතන ගම රක්ත හිීනතාවයවාගේැන ගොඩක්ම දර්මය කැනන්නේ. අසනීපෝල්ට වැඩි නැඹුරුවක් ඇතිවෙන්න ඔය ගුරුගේ දර්වලවී මත ගුරු මොකද ලග්නාාධිපති නිසා මොකද ලක්්නාධදිපති ගහයා කියන්නේ එකේ ඕනම කෙනගේ කේන්දර එක නිරෝගිතාවට වග කියන ගහය. ඉති මේ ගහයා දුර්වලනවා කියන්නේ අනිවාරෙන් ඕනෙම කෙනෙක්ගේ මොන්න ලග්නය වුණ ලග්නාධිපති දදුර්ුවවලයි ගැන යාගේ සර්ර සෞඛ්‍යයක් දුරුවලයි. මේකට හයවැන්නා අධිපතියමක් සම්බන්ධ වනොත් අනිවාරයම මේ ඒ තත්ත්ව ඇති වෙනවා. එතකට මේ මීන ලක්න හිමියන්ට හොඳම සුබ මැනික් තමයි පුෂ්පරාග ගල සහ රතුකොරල් ගලගෙන මැනික්වර්ග දෙක. ඒවාගේම තමා සුබ දවස් ඉරිද්ද අඟහාරුවාද බ්‍රහස්්පතින්ද මීන ලගන හිමියන්ට ඉතාම හ පද්වත්තම රිද අඟහරුවාද බ්‍රාහ්පතින්ද සඳුදා සෙනසුරාද යම් වැඩක් ආරම්භකරුත් පාඩුව කලාබයක් වඩ පුළුවන් ඒ ගැන යම් කල්මනාවෙන් ඉවසීමෙන් වැඩ කරන්න වෙයි. සුභවර්ණ තමා රතුවර්ණය කහාවරණය තැබිලිවරණේ. සුභ අංක තියෙනවා තුන හතර නමය. වෙනම අංකටික තමා සුභ අංක වෙන්නේ. ඇතකොට මන්දැම් මිච්චරලා ප ගුරු ගහයගේ ලගනාධිපතිත්ව ධරන, ගුරු ගහයා දුබලොව හිටියත් කොොමද ප්‍රබලොව හිටියොත් හොමද කියලා මීන ලග්නය සම්බන්ධය මං මේ විඩියෝ එක කර. ඇ මේකදිමා මොනම අවස්ථාකව පලාපලයක් කියන්නට බලාපොරොත්තුන්නේ නෑ මොකද මට අවශ්‍ය වුණේ මේ ලගනේ තියෙන ගති ගුණ ඇ ස්ෝභාවේ ගැ පොඩි හැඳදිනීමක් කරන්න. එතෝට ඒක ඔබ සියලු දෙනාට වැදගත් එෙන්ට ඇති කියල මම හිතනවා මේවා. මේ ඔබ විසිංකරපුුව මේකට වෙන කවුරුත් වග කිවුතු නෑ බට පුළුවන් දැන් ඔබගේ අරමන් මුලින් කිව්වගේ ගුරුණීච වෙලාම කුජනීචවෙලා හෙම ඉන්නවන ඒවා හදාගණඩ පුළුවන් ඔබට යාත්ම නිව දක්කින්න බැලවුණු තීල ාත්න එක මීට වට හොඳර කරන්න පුලුවන්. ඔබ අනිවාරයෙන් අනුන්ට සේතක් මෛත්‍රියයක් යහපතක් කරුණාවත් දක්වඩ. ඔබගේ ඔය ගතිගුණ තම ඔබට ඉස්සරහත්මමුල්ට යහපත්වෙන්නේ. තින් ගුරු බලවත් වෙලා හොඳින් ඉන්න කට්ටියනං ඒ වගේ සංසාරයේ ඒ ගතිගුණ තිබච්චාය කියල අනිවාරෙන් අපිට අනුමාන කරන්න පුළුවන් මේක නැර්බූ සියලු දෙනාටත් මගේ ස්තතිය පුද කරන අතර සියලු දෙනාටම සුභ අනාගතයක් ඒවා තෙරු අන්සරණයි සූපත්තේවා මම අවිශසාවෙල්ලෙ ගැට ඇත්තේ සුදත් රෝහණ ජයරත්නා අයිබෝන.